අද ධර්ම දක්ෂිනාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැඩම කොට වදාළ ගරු දේශකයන්න් වහන්සේ කඩවත මංකඩපාර විජේමාවත දහම්නද ධර්මාශ්‍රමයේ නිර්මාතෘ සද්ධර්ම වාගීශවර විචිත්‍රබානි පූජ්‍ය කොළඹිස්සේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්ස සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පූජනීය පින්වත් මහා සංඝරත්නයන් අවසරයි මේ උතුම් සම්බුදු දහමට කැමැති මේ සුන්දර සද්ධර්මයේ රසය මිහිරියාව විඳ ගන්නට හිත ඇති කාරුණික පින්වත්නි පින්වත් ඔබ අපි අද දවසෙත් සූදානම් වෙන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපේ දෙලව යහපත පිණිස සංසාර දුකින් අත මිදීම පිණිස දේශනා කොට වදාළ මේ උතුම් සද්ධර්මයෙන් කොටසක් දේශනා කරවාගෙන ශ්‍රවණය කරන්න. ඉතින් අද දවසෙත් මේ උදාරතර ධර්මය ලෝකේ පුරාම ජීවත් වෙන ධර්මයට කැමැති පින්වත් ඔබ හැම දිනාටම පහසුවෙන් ශ්‍රවණය කිරීම සඳහා ඒ අවශ්‍ය කරන ධර්ම දාණය ලබා දෙන්නට කල්යාණ මිත්‍රත්වයෙන් සත්පුරුෂකමින් දායක වන පින්වත් පිරිසක් අපට මුණ ගැහෙනවා. අංක 14 C1 ශ්‍රී රතනජෝති මාවත කුඩුආමුල්ල කටුබැද්ද මොරටුව කියන ලිපිණේ පදිංචි JM නයනා ජයවීර සහ WP දිනේෂ් දර්ශන විජේසේකර කියන ඒ පින්වත් දෙපළ. ඒ කාරුණික පින්නතුන්ගේ පින්බර දායකත්වයෙන් අද දවසේ මේ සිද්ධ කරන ධර්මානුශාසනාව ලෝකේ පුරාම පැතිරිලා විහිදිලා යනකොට ධර්මයට කැමැති ඔබ හැම දිනාම බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරනකොට ජීවිතයට දහම් රසය දහම් අර්ථය ගන්නකොට මේ තුළින් ලැබෙන ඒ අනන්ත වූ අප්‍රමාණ වූ කුසලානිසංස ධර්මයන් දායකත්වයේ දන්න පින්නතුන්ට සංසාර විමුක්තිය පිණිස මහෝපකාර වෙනවා. ඉතින් ඒ උපදවා ගන්න ආනිසංස දෙවියන්ටත් ඒ නයනා ජයවීර දර්ශන විජේසේකර කියන පින්වත් දෙපළ බලාපොරොත්තු වෙන විදිහට තමන්ගේ නමින් මිය පරලව යන්ට දුන සියලුම ඥාතීන්ටත් සුජීවත්ව ඉන්න ඒ දෙපළ ප්‍රධාන ඒ අය බලාපොරොත්තු වෙන යම්තා ඥාති හිතයිසින් වේ නම් මේ සියලු දෙනාට ධර්ම ශ්‍රවණය කරන දේශනා කරන ඔබ අපි සෑම සියලු දෙනාටම මෙලව ජීවිතයේ යහපත් ධර්මාවබෝධයේ පිණිසත් පරලව ජීවිතයේ යහපත් ධර්මාවබෝධයේ පිණිසත් සංසාර දුකින් අත මිදී උතුම් මමා මහ නිවනින් සැනසීම පිණිසත් එකසේ හේතු වාසනා වේවා කියන අදිස්ථානය ඇතුව අද දවසෙත් අපි මේ මහා පින්කම ආරම්භ කරන්නේ. කාරුණික පින්වත්නි මං කල්පනා කළා අද මේ ධර්මානුශාසනාව අලුත් මාතෘකාවකින් ආරම්භ කරන්නට බුදුරජාණන් වහන්සේ පින්වත්නි ලෝකයට පහළ වෙලා මහා වෙහෙසක් දරලා ඒ උතුම් ධර්මයේ දේශනා කළා. ඒ ධර්මයේ දේශනා කිරීමෙන් උන්වහන්සේ බලාපොරොත්තු වුණේ මනුෂ්‍යයා තුළ දෙවියන් තුළ සැබෑ ගුණධර්ම දියුණුවක් ඇති කිරීම. සැබෑ වුණ ගුණධර්ම දියුණුවක් කියන්නේ ඒක ආටෝපයට සාටෝපයට එහෙම ඊළඟට එහෙම නැත්තම් ලෝකයට බොරුවට පෙන්වන්නට කරන එකක් නෙමෙයි. බෝඩ් එකක් ගහගෙන ලෝකයට පේන්ට කරන දේවල් සැබෑ ගුණධර්ම දියුණුවක් කියලා කියන්න බෑ. ඒක වෙන වෙන ලාභ ප්‍රයෝජන බලාපොරොත්තුෙන් ඒ පිරිස් කරන දෙයක්. බුදුරජාණන් වහන්සේ මිනිස්යාව ඒ වගේම දෙවියන්ව
හොඳට අධ්‍යයනය කරලා තියෙනවා. සාමාන්‍ය ලෝකයේ වෙන කිසිම කෙනෙක් කිසිම ශාස්ත්‍රවරයෙක් කිසිම සමාජ සේවකයෙක් කිසිම කෙනෙක් නොකරන ආකාරයේ අධ්‍යයනයක් බුදුරජාණන් වහන්සේ මේ මනුෂ්‍ය ජීවිතය ගැන කරලා තියෙනවා. ඒ නිසා තමයි දෙවියන්ගේ ජීවිත ගැනත් එහෙමයි. ඒ නිසා තමයි උන්වහන්සේගේ දේශනා දෙවියන්ට මිනිසුන්ට ඒ තරම්ම සාර්ථකව වැඩ කළේ. මොකද උන්වහන්සේ දේශනාවක් කළොත් ඒකෙන් අනිවාර්යයෙන්ම ප්‍රතිඵල 100%ම තියෙනවා. යම් කෙනෙක් අරමුණු කරගෙන යම් දේශනාවක් කළොත් එයාට ඒ ප්‍රතිඵල අනිවාර්යයෙන්ම තියෙනවා. එයා දෙවියෙක් වෙන්න පුළුවන්, බ්‍රහ්මෙක් වෙන්න පුළුවන්, මිනිසෙක් වෙන්න පුළුවන්. ඒකෙන් අපිට තේරෙනවා මේ දෙවියන්ගේ, බ්‍රහ්මයන්ගේ, මිනිසුන්ගේ ජීවිත ගැන බුදුරජාණන් වහන්සේ මොනතරම් දුරට අවබෝධ කළා, අවබෝධ මේ දැකලා උන්වහන්සේ තුළ මොනතරම් දැනීමක් අවබෝධයක් ඒ සම්බන්ධව තිබුණාද කියලා. මොකද එහෙම නැතුව දැන් අපි වගේ සාමාන්‍ය කෙනෙක් කාට හරි උපදෙස් දෙන්න ගියොත් ඒ උපදේශයේ අවසානයේ සමහරට අපිට ගුටි කණ්ඩ වෙන්න පුළුවන්, බැනුම් අහන්න වෙන්න පුළුවන්, නිඳා ලබන්න පුළුවන්. ඒවා නැතත් ඒ කෙනාගේ උපදෙස් ලබන්නාගේ ජීවිතේ සාර්ථක වීම සම්බන්ධව අපිට ඒ තරම් සතුටු වෙන්න බෑ සමහරලාට. මොකද අපි ගුරුවරු හැටියට, දේශකයෝ හැටියට, සාමාන්‍ය ජනතාව හැටියට, අනිත් අයගේ යහපත කැමැති අය හැටියට යම් යම් උපදෙස් දෙනවා, දේශනා කරනවා, ආවාද අනුශාසනා කරනවා. ඒ කරන ආවාද අනුශාසන උපදෙස් මොනතරම් දුරට සාර්ථක වෙනවද නැද්ද කියන එක හරි ප්‍රශ්නයක්. ප්‍රතිඵල බොහොම සුළුෙන් තමයි තියෙන්නේ. නමුත් බුදුරජාන් වහන්සේගේ දේශනා, උන්වහන්සේගේ මඟ පෙන්වීම, උන්වහන්සේගේ ආවාද අනුශාසන තාම ඉහලින් දෙවියන්ට මිනිසුන්ට සාර්ථකව ගැළපීලා ගියා. ඒ වගේම ප්‍රතිඵල ඉතාම ඉහලින් ඒ අය ලබා ගත්තා. කල්පනා කරලා බලන්න පින්වත්නි, බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා දැන් අවුරුදු 2500 ගානක් ගිහිල්ලා තියෙන්නේ. ඒක සෑහෙන ලොකු කාලයක් අපේ මනුස්ස ජීවිත, අපේ ආයුෂ ඒව බැලුවහම. නමුත් මේ බුද්ධ දේශනා කියවනකොට අපිට හිතෙන්නේ උන්වහන්සේ ඊයේ පෙරේද පිරිනිවන් පෑවා වගේ කියලා. ඒ කියන්නේ ඒ තරම්ම මේ දේශනා සජීවි. ඒ තරම්ම අපිට බුදුරජාණන් වහන්සේගේ දේශනා කරන කරුණු හැබෑවක් බව තේරුම් ගන්න පුළුවන්. ජීවමානයි. ඒ වගේම අපිට උන්වහන්සේගේ අදහස් වල තියෙන පිරිසුදුකම තේරුම් ගන්න පුළුවන්. උන්වහන්සේ මේ සුළු පුංචි දේවල් බලාපොරොත්තුෙන් කතා කරපු කෙනෙක් නෙමෙයි. අර එක තැන කියන්නේ ගාථාබි ගීතෝමි අභෝජනීය. ආහාර පාන බලාපොරොත්තුෙන් බණ කියන කෙනෙක් නෙමෙයි. ඉන්න හිටින්න දෙයක් බලාපොරොත්තුෙන්, යමක් හරියම්බ කරගන්න බලාපොරොත්තුෙන් බණ කියන කතා කරන කෙනෙක් නෙමෙයි බුදුරජාණන්. උන්වහන්සේගේ බලාපොරොත්තු මහ විශාල එකක්. ඒ තමයි දෙවියන් මිනිසුන් සහිත සියලු සත්වෝ සංසාර දුකින් අත මිදීම කරා ගෙන යෑම තමයි උන්වහන්සේ බලාපොරොත්තු. ඉතින් අද මම මේ කරන දේශනාව, මේ බුද්ධ දේශනාව ඔබට වැඩි අර මේ පැණි රස නැති වෙන්න පුළුවන්. අර ලස්සන කතාන්දර වලින් බණහන්ට පුරුදු වෙච්ච පින්නතුන්ට සමහරට මේක එච්ච රස නැති වෙන්න පුළුවන්. නමුත් ධර්ම මාර්ගය ගැන වැඩිපුර හොයන බලන කෙනෙකුට මේක ඉතාම වැදගත්. බුදුරජාණන් වහන්සේ කවදාකවත් බලාපොරොත්තුනේ නැහැ ලොකු පිරිසක් උන්වහන්සේ වට කරගෙන ඉන්නවා දකින්න. උන්වහන්සේ බලාපොරොත්තුනේ කොතරම් ආවත් ඒ අයගේ යම්කිසි දියුණුවක්. දියුණුව කියලා අදහස් කරේ ආධ්‍යාත්මික දියුණුව. උන්වහන්සේ දියුණුව මොන විදිහටද හඳුනාගෙන හිටියේ කියන කාරණේ තේරුම් ගන්නටත්, ඒ වගේ මේ යුගයේ ධර්ම ඉගෙන ගන්න අපි ඒ දියුණුව ඇති කරගන්නේ කොහොමද කියලා දැනගන්නටත් බොහොම වටිනා දේශනාවක් තමයි අද අපි මේ ඉගෙන ගන්නේ. මේ දේශනාවේ නම සත්පුරුෂ සූත්‍රය. ඒ කියන්නේ සත්පුරුෂයා ගැන වදාළ දේශනේ. මජ්ක්‍ධිම නිකායේ මේ අනුපද කියන කොටසේ තමයි මේ දේශනාව ඇතුළත් වෙලා තියෙන්නේ. සත්පුරුෂයා කියන කෙනා හඳුනාගන්නේ කොහොමද? සත්පුරුෂයා ළඟ තියෙන ගුණධර්ම මොනවාද කියන එක තමයි බුදුරජාණන් වහන්සේ මේ සත්පුරුෂ සූත්‍රයේ ඇතුළේ සාකච්ඡා කළා තියෙන්නේ. බලමු අපේ ජීවිතේට මේක මොනතරම් වැදගත් වේද කියලා. විශේෂයෙන් මේ ගුණධර්ම දියුණු කරන්නට, පන භාවනා කරන්නට, ධර්මය අවබෝධ කරගන්න, සසල දුකින් අත මිදෙන්න මෙන්න මේ කියන බලාපොරොත්තු ඇතුව වැඩ කරන ඔබට අපට මේ දේශනාව මොනතරම් ප්‍රයෝජනවත් වේද කියලා අපි මෙතන ඉඳලා සාකච්ඡා කරලා බලමු. පින්වත්නි, මේ ලෝකේ සත්පුරුෂයෝ ඉන්නවා අදටත් එදත්. ඒ වගේම මේ ලෝකේ අසත්පුරුෂයෝත් ඉන්නවා. ඒ වගේම තමයි මේ ලෝකේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෝ ඉන්නවා. ඒ වගේම අශ්‍රුතවත් පුතජ්ජනයෝත් ඉන්නවා. ඉතින් මේ නිසා අශ්‍රුතවත් පුතජ්ජන භාවයෙන් අත් මිදිලා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකේ බවට පත් වෙලා සත්පුරුෂයෙකු වීම පිණිස අපිට මොනතරම් සුදුසුකම් ඕනෑ කරනවද කියන කාරණය අපි කවුරුත් දැනගෙන ඉන්න එක හරි වැදගත්. මේ ලෝකේ බුද්ධිමත් ඕනෑම කෙනෙක් සත්පුරුෂයෙකු වෙන්න කැමති. ඒකේ වටිනාකම දන්න ඕනම කෙනෙක් කැමති. මං හිතන්නේ මේ ලෝකේ නුවණ තියෙන කිසිම කෙනෙක් අසත්පුරුෂයෙකු වෙන්න කැමති නෑ හීනකින්වත්. නුවණ තියෙන හැමෝම කැමති සත්පුරුෂයෝ විදිහට ඉන්න. එතකොට අපි ඒ දියුණු කරගන්න බලාපොරොත්තු වෙන සත්පුරුෂකමට යම්කිසි
බාධාවක් ඇති වෙනවා නම් අපිට ඒ බාධාව හඳුනා ගන්නට අවශ්‍ය කරන වාසනාව නුවණ ලැබෙන්නේ බුද්ධ දේශනා තුලින් විතරයි. බුදුරජාණන් වහන්සේගේ සත්පුරුෂකම උන්වහන්සේ සත්පුරුෂකම ගැන පැහැදිලි කරපු විදිහ උන්වහන්සේ ඒ තරම් ඒකෙන් බලාපොරොත්තු වෙච්ච දේ කල්පනා කළාම උන්වහන්සේ තුල තිබුණ සත්පුරුෂකම මොන තරම් ඉහළයිද කියලා අපිට හිතා ගන්නවත් බෑ. අපි බලමු සත්පුරුෂයාගේ පළවෙනි ලක්ෂණය ගැන. මේ දවස්වල බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සැවැත් නුවර ජේතවනාරාමේ. එදා හවස බුදුරජාණන් වහන්සේ ධම්සභා මණ්ඩපයට රැස් වෙලා භික්ෂුන් වහන්සේලාට මෙන්න මෙහෙම දේශනාවක් වදාලා. පින්වත් මහණනි, මං දැන් ඔබට සත්පුරුෂ ධර්මය සත්පුරුෂයන්ගේ ගතිගුණ කියා දෙන්නයි යන්නේ. ඒ වගේම අසත්පුරුෂයන්ගේ ගතිගුණත් කියලා දෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දැන් සූදානම් වෙන්නේ සත්පුරුෂයන්ගේ ගතිගුණත් අසත්පුරුෂයන්ගේ ගතිගුණත් කියලා දෙන්න. එතකොට අපි මේ සත්පුරුෂ සූත්‍ර ඉගෙන ගැනීමෙන් උත්සාහ කරන්න ඕන සත්පුරුෂ ගති අසත්පුරුෂ ගති දෙකම අහලා දැනගෙන අසත්පුරුෂ ගති අපේ ළඟ තියෙනවා නම් බැහැර කරගෙන සත්පුරුෂ ගති අපේ ළඟ තියෙනවා නම් ඒවා දියුණු කරගන්නට ඊළඟට ඒ නැති ඒවා දැනට නැති ඒවා අපේ තුල අලුතෙන් ඇති කරගන්නට කියන මෙන්න මේක තමයි අපි මේකේ බලාපොරොත්තු වෙන්න ඕන. බුදුරජාන් වහන්සේ මේ කාරණා බොහෝම ලස්සනට විස්තර කරනවා. මහණනි, ඉස්සර වෙලාම අසත්පුරුෂයා තුල තියෙන අසත්පුරුෂ ගති ඉගෙන ගන්න. මෙන්න පළවෙනි අසත්පුරුෂ ගතිය. මහණනි, අසත්පුරුෂයා සමහර විට ඉහළ පැලැන්තියේ පවුලක උපන් කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් මේකේ නා මහණ වෙනවා. මහණ වෙලා මේ විදිහට කල්පනා කරනවා. මම ඇවිල්ලා ඉහළ පැලැන්තියේ උපන්න කෙනෙක්. නමුත් අනිත් භික්ෂුන් වහන්සේලා ඉහළ පවුල් වලින් ආපු අය නෙමෙයි කියලා. පින්වත්නි, දැන් මේක භික්ෂුන් වහන්සේලා කියලා මෙතන දැන් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාත් එක්ක කරපු ධර්ම සාකච්ඡාවන් නිසා මෙතන භික්ෂුන් වහන්සේලා ගැන කියුණාට උන්වහන්සේගේ දේශනාව භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා ගිහි පැවිදි කියන මේ දෙපිරිසටම අදාළයි. දැන් ගිහි පින්නතුන් හැටියට මේ ධර්මයේ ශ්‍රවණය කරන ඔබේ ළඟ මේ විදිහ අදහස් සුදහස් තියෙන්න බැරි නෑ. නොදැනුවත්කම නිසා හෝ මෙහෙම ඒවා තියෙන්න පුළුවන්. ධර්මයට කැමති, ධර්මය අහනවා, ධර්මයට පුද පූජා කරනවා. නමුත් නොදැනුවත්වම මෙන්න මේ කියන ඒවා තියෙන්න පුළුවන් ගිහි අය ළඟ වුණත්. මොකද්ද මේ අර ඉහළ පැලැන්තියේ කතන්දරේ? දැන් මම ඉහළ පැලැන්තියක කෙනෙක්, අනිත් අය ඉහළ පැලැන්තියයි නෙමෙයි. දැන් බණ භාවනා කරන්න ගියොත් එහෙම එතන ඉන්න කණ්ඩායම දිහා බලලා ඔවා හිතෙන්නේ නැද්ද? එහෙම හිතලා මහණනි, ඒ පුද්ගලයා ඒ විදිහට තමන්ගේ පවුල් පැලැන්තිය, පවුල් පසුබිම උලුප්පු උලුප්පා කතා කරනවා. තමන්ගේ පවුල් පැලැන්තියම හුවා දක්වා ගන්නවා. අනෙත් අයව හෙලා දකිනවා. මහණනි, මෙන්න මේක අසත්පුරුෂ ගතියක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ සත්පුරුෂ ගති ගුණය මෙතනදී පෙන්නනවා. මහණනි, සත්පුරුෂයත් ඉහළ පැලැන්තියෙන් ඇවිල්ලා පැවිදි වෙනවා. එහෙම නැත්නම් ඒ බණ භාවනා කරන පිරිස එකතු වෙච්ච තැන ඉන්නවා ගිහි කෙනෙක් කියලා හිතන්. නමුත් සත්පුරුෂයා කල්පනා කරන්නේ මෙහෙමයි, ඉහළ පැලැන්තිය උපන්නා කියලා ලෝභය ඇති වෙන දේවල් හිතේ නැති වෙලා යන්නේ නැහැ. ඉහළ පැලැන්තියක උපන්නා කියලා ඒ හේතුවෙන් ද්වේෂය ප්‍රහාණය වෙන්නේ නැහැ. ඉහළ පැලැන්තියක උපන්නා කියලා ඒ හේතුවෙන් මෝහය ප්‍රහාණය වෙන්නේ නැහැ. ඉහළ පැලැන්තියක උපන්නේ නැතත් කෙනෙක් මහණ වෙලා ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්තව, ඉතාම යහපත් ගුණධර්මයෙන් යුක්තව ධර්මයේ හැසිරෙමින් වාසය කරනවා නම් ඒ ගැන තමයි සැලකිලි ලබන්න ඕන, ඒ පිළිබඳවයි ප්‍රශංසා ලබන්න ඕන. එයාගේ පවුල් පැලැන්තියේ උස් පහත්කම නෙමෙයි කියලා අන්න සත්පුරුෂයා හිතන. එතකොට බලන්න, සත්පුරුෂයා අනිත් අයව මැන්නේ ධර්මයේ හැසිරීමෙන්. නමුත් අසත්පුරුෂයා අනිත් අය මනින්නේ උපන් කුලේ. එයා හිතනවා මම ඉහළ පැලැන්තිය කෙනෙක්, අනිත් අය හීන කුලේ කියලා. ඒ කීම තුල තමාව හුවා දක්වා ගන්නකොට, අනිත් කෙනාව හෙලා දකිනකොට තමන් අසත්පුරුෂයෙක් බවට පත් වෙනවා. බලන්න, අපි හිතුවේ නෑනේ මේ වගේ දේවල් වලින් අසත්පුරුෂයෙක් වෙනවා කියලා නේද? බලන්න, ඒ වගේ සිතුවිලි පවා අපිට හානි කරයි. අපි හිතුවේ බුදුහාමුදුරුවන්ගේ ගල් පෙරලීම, නාලාගිරිය එවන එක,
ඕක තමයි අසුත්පුරුෂකම ඊට පස්සේ ඇලට දොලට වස විස දාන එක ඊට පස්සේ අනිත් අයට අධර්මයේ කියලා දෙන එක ඕක තමයි අසත්පුරුෂකම කරපු උදව්වට නැවත උදව් කරන්න නැතු ඉන්න එක කරපු උදව් උපකාර අමතක කරලා දොස් කියන එක බණින එක රණ්ඩු වෙන එක ඒ ටික තමයි අපි අසත්පුරුෂකම කියලා හිතුවේ නමුත් මේක එහෙම හිතුවේ නෑ අපි නමුත් බුදුරජාණන් වහන්සේගේ පැහැදිලි කිරීම ගත්තාම ඔන්න බලන්න ඒ වගේ හිතුවිල්ල පවා අපිව අසත්පුරුෂයා කියන තැනට අරන් යනවා නමුත් සත්පුරුෂයා හිතන්නේ එහෙම නෙමෙයි එයා හිතන්නේ ඉහළ පැලැන්තිය උපන්නා කියලා ලෝභය ප්‍රහාණය වෙන්නේ නැහැ ద్వේෂය ප්‍රහාණය වෙන්නේ නැහැ මෝහය ප්‍රහාණය වෙන්නේ නැහැ නමුත් හීන කුලේ ඉපදිලා මහාන වෙලා එහෙම නැත්තම් ගිහි සමාජයේ ඉන්නවා නම් හීන කුලේ කෙනෙක් එයා හොඳට ගුණධර්ම වල පිහිටලා ඉන්නවා නම් ධම්මානුධර්ම ප්‍රතිපදාවේ දෙන අය නම් එහෙමයි ඕන තරම් ඉන්නවා සමහරට හීන කුලේ වෙන්න පුළුවන් ගිහි පැවිදි දෙගොල්ලගේම ඒ ධර්මානුධර්ම ප්‍රතිපදාවේ දෙන අය ඕන තරම් ඉන්නවා අන්න එතන තමයි වටින්නේ එයා ඒ විදිහට සෝ පටිපදං ඒව අන්තරං කරිත්ව ධර්මයේ හැසිරීමමයි හිතේ පිහිටවලා අර પરම්පරා ගැන කතාව අතැල්ලද එතකොට සත්පුරුෂයා ධර්මයේ හැසිරීම හිතේ පිහිටවා ගන්නවා ඒ වගේ මෙයා තමන්ගේ උසස් කුලය ගැන හිතට අරගෙන උලුප්පල කතා කරන්නේ නැහැ අනිත් අය හෙලා දකින්නේ නැහැ මේක මහණනි සත්පුරුෂ ගතිගුණයක් කියලා කිය මේ සූත්‍රයේ සත්පුරුෂ ධර්ම හැටියට දිගටම විස්තර කරගෙන යන්නේ එක කාරණයක් ඒ තමයි සත්පුරුෂයා තමන්ට ලැබෙන දේවල් අල්ලාගෙන තමාව හුවා දක්වගන්නේ නැහැ අනුන්ව හෙලා දකින්නේ නැහැ ඒකේ තේරුම තමයි සත්පුරුෂයා ඉන්නේ මාන්නයෙන් තොරව ගොඩක් අයද මේ මාන්නය කියන්නේ මොකද්ද කියලාවත් තේරෙන්නේ නැහැ ඒ වුණාට හොද්දට ඒ මාන්නයෙන් පිළිලා අපිට ඕකට කියන්න පුළුවන් ආඩම්බරය කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන් ඒ වගේම අහංකාරකම කියන්නත් පුළුවන් තව වචනයක් තමයි ඔළුව කියලා කියන්නේ අපි ඒකට කියන්නේ ආ දැන් එයාගේ ඔළුව ඉදිමිලා කියලා ඒ වගේ කතා කරන්නත් පුළුවන් ඔකට. එතකොට සත්පුරුෂයෙක් වෙන්න නම් තියෙන්න ඕන සුදුසුකම තමයි ඔළුව උදුම්මවා ගන්නෙ නැතුව ඉඳීම. ඒකේ තේරුම තමයි සාමාන්‍යයෙන් ඔළුව කියන එක ඕනෑම වෙලාවක ඉදිමෙන්න පුළුවන්. නමුත් සත්පුරුෂයා ඔළුව උදුම්මවා ගන්නෙ නැහැ. සත්පුරුෂයා හැමතිස්සෙම ඉන්නේ මාන්නයෙන් තොරව. එයා හිතට ගන්නෙ නැතුව වාසය කරනවා. අහංකාර නැතුව වාසය කරනවා. ආඩම්බර නොවි වාසය කරන ඒ විදිහට වාසය කරන්න හේතුව ප්‍රතිපදාව ධර්මයේ හැසිරීම හදවතේ තියාගෙන ඉඳීම තමයි ඒකේ රහස ධර්මයේ හැසිරීම හදවතේ තියාගෙන ඉන්න නිසායි එයාට නිදහසේ හිතන්න පුළුවන්කම තියෙන්නේ එතන ඉඳන් එයාගේ මිම්ම ලෝභය ප්‍රහාණය කිරීම ද්වේෂය ප්‍රහාණය කිරීම මෝහය ප්‍රහාණය කිරීම අන්න ඒක සිද්ධ වීමේ අඩු වැඩි ආනුව තමයි එයා තමන්ගේ උස්පහත්කම ගැන කල්පනා කරන්නේ එතකොට කුලේ නෙමෙයි ලෝභය දේසේ මොහේ අඩු වීගෙන යනවා නම් ඒක තමයි උසස්කම ඒක වැඩියෙන් තියෙන්න ඒකේ ඇති උසස්කමක් නෑ එතනින් අපි පහතට වැටිලා හීන වෙනවා කියන එක තේරුම් ගන්න ඕනේ ඊළඟට දෙවෙනි කාරණේ බුදුහාමුදුරුව පෙන්නනවා අසත්පුරුෂයෙක් වැදගත් પરම්පරාවකින් පවුලකින් ඇවිල්ලා මහාන වෙනවා ඊට පස්සේ මෙයා කියන්න ගන්නවා අර සංඝ පිරිස මැද ගිහි පිරිසක් මැද නම් ඒ ගිහි පින්නතුන් අතර උපාසක උපාසිකාවන් අතර ඉන්න තවත් ගිහි කෙනෙක් නම් ඒ පිරිස මැද කියන්න ගන්නවා මං වැදගත් පවුලකින් ඇවිල්ලා මහාන වෙච්ච කෙනෙක් එහෙම නැත්නම් මම මේ වැදගත් පවුලකින් ආපු කෙනෙක් මේ සිල් ගන්නට ඇවිල්ලා ඔයාලත් එක්ක ඉන්නේ කියලා. නුඹලා එසේ නෙමෙයි කියලා. එයා ඒ විදිහට වැදගත් පවුල් කතා විස්තරහට දාලා තමාව හුවා දක්ව ගන්නවා අනිත් අයව හෙලා දකිනවා. දැන් ඔය අපේ සිල් ගන්න තැන්වලට බණ භාවනා කරන තැන්වලට උනත් පිරිස එකතු වෙනකොට අපිට පේනවනේ සමහර අය වෙනම කොට්ට මෙට්ට තියාගෙන බිත්තියෙන් එහා පැත්තේ අර කණුවෙන් මෙහා පැත්තේ අර බැම්මෙන් එහා පැත්තේ කියලා වෙන් කර ගන්නවා එක්කෝ ස්ටේජ් එක උඩ නැත්තම් පාත කොටස මේක මේ අය මේ මෙයා මහා ඉහළ પરම්පරාවක කෙනෙක් කියලා ඒ පවුලේ කතාව ලොකුකම කියාගෙන එතනත් ඒකම කල්පනා කරනවා ඔක්කොටම පොදුවේ හම්බෙන දානි මාණ්ඩික ගිලම්පස ටික පිළිගන්නේ නැහැ වෙලාවකට එතකොට යාට වඩා පහත් කුලේක කෙනෙක් එහෙම උපදෙස් දෙන්න આવුත් ඒක ගන්නෙ නැහැ. පවුලේ තියෙන නම්බුව ලොකුකම ගැන තමයි හැමදෙස්සෙම හිතන්නේ. ඒ හිතලා එහෙම මහා අමුතු විදිහට ඔළුව ඉදිමිලා ඉන්නා වගේම අනිත් අයව හෙලා දකිමින් කතා බහ කරන ඔය මිනිස්සු ඒ කිව්වට කොහමද? ගෙවල් වල හැටි මෙහෙමනේ. අර මේ කී කියා එකට යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහන්නේ මේක අසත්පුරුෂකමක් කියලා. මොකද සාමාන්‍යයෙන් දිලිඳු දුප්පත් පවුල් වලින් ඇවිල්ලා සාසනේ මහාන වෙනවනේ. ඉතින් යම් කෙනෙක් මේ විදිහට වැදගත් පවුල් කතාව විශ්වාසයට ඇදගෙන අනිත් අය හෙලා දකිනවා නම් බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ පුද්ගලයා අසත්පුරුෂ ගතිගුණවලින් යුක්තයි කියලා.
නමුත් ඔන්න වැදගත් පවුලකින් ඇවිල්ලා මහණ වුණ සත්පුරුෂයෙක් ඉන්නවා. ඒ සත්පුරුෂයා හිතන්නේ මෙහෙමයි. වැදගත් පවුලකින් ආවා කියලා ඒක හේතුවෙන් ලෝභය ප්‍රහාණය වෙන්නේ නැහැ. ద్వේෂය ප්‍රහාණය වෙන්නේ නැහැ. මෝහය ප්‍රහාණය වෙන්නේ නැහැ. වැදගත් පවුල් වලින් ආපු නැති අය ඕනතරම් මහණ වෙලා ඉන්නවා, බණ භාවනා කරනවා, ගිහි පිරිස අතරත් ඉන්නවා. නමුත් ඒ අය ධම්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්තයි, සාමීචි ප්‍රතිපදාවෙන් යුක්තයි, ධර්මානුකූල ශාසන ධර්මයේ දෙනවා. ඒ නිසා එයාලා තුල ලෝභ දේශ මොහ ක්‍රමක්‍රමයෙන් පිරිහෙමින් යනවා, අලෝභ අද්දෝස මොහ දියුණු වෙමින් යනවා. සමහර දේවල් සම්පූර්ණ නැති කරලා දාලා තියෙනවා. එතෙන්ද තමයි පුදන්ට ඕනේ, එතන තමයි උත්තරීතරත්වය කියලා එයා කල්පනා කරනවා. එතකොට එයා පිදී යුතු කාරණේ හැටියට සලකන්නේ වැදගත් පෞල් පසුබිම නෙමෙයි. එයාට පිදී යුතු කාරණේ වෙන්නේ ධර්මයේ හැසිරීම. එයා ප්‍රශංසා කරන්නේ ධර්මයේ හැසිරීමට. ඒ නිසා එයා ඒ උතුම් ගුණධර්ම හදව තේරුවාගෙන කිසි කෙනෙක් වෙහෙලා දකින්න යන්නේ නැහැ. වැදගත් පවුල් වලින් ආවා කියලා ඒ කියවන එකට කියන්නේ පම්පෝඩි කියලානේ. නමුත් එයා ඒක කරගෙන යන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒක තමයි සත්පුරුෂයන්ගේ දෙවෙනි ගතිගුණය කියලා. දැන් බුදුරජාණන් වහන්සේගේ පවුල් පසුබිම වුණත් බලන්නකෝ. දැන් තුන්වෙනි එක බලන්න. ඊළඟ එක එතන කියනවා සමහර ගොඩාක් ධනෙ තියෙන පවුල් වලින් ඇවිල්ලා මහාන වෙනවා. බලන්න මේ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ කාලේ තිබුණ දේවල්. මහාන වුණාට පස්සේ මොකද රජ සිටු මැති ඇමතිවරු පැවිදි වුණානේ බුද්ධ ශාසනේ. ඉතින් එහෙම ඇවිල්ලා මහාන වෙලා ඊට පස්සේ යා කියනවා මම බොහෝම සල්ලි භාගේ තියෙන ධන සම්පත් තියෙන තැනකින් ඇවිල්ලයි මහාන වුණේ. නමුත් ඔහෙලා එහෙම නැහෙනේ කියලා අර තමන්ගේ ඒ කාලේ විඳපු සැප සම්පත් ගැන කියලා අනිත් අය ඒ කාලේ දුක් විඳින හිටපු ඇටි කියලා දැන් විහාරස්ථානට ආවට පස්සේ මිනිස්සු සිව්පස්සේ සලකනකොට ඒ ලැබෙන පහසුකම් ගැන කියලා නින්දාපාස කරනවා. මහා උසුළු විසළු කරන අය ඉන්නවා එහෙම. අර තමන්ව හුවා දක්වා ගන්නවා, අනිත් අයව හෙලා දකිනවා. අපිට මෙච්චර ඉඩ කඩන් තිබ්බා, මෙච්චර තේවතු තිබ්බා, මෙච්චර පොල්වතු තිබ්බා, මෙච්චර කරාඹු කැඩුවා, මෙච්චර ගම්මිරිස් කැඩුවා කියලා කියවගෙන කියවගෙන යනවා ඒ පරම්පරාව. දැන් ඔය වැඩිහිටි අය පැවිදි වුණාට පස්සෙත් එහෙම වෙනවා සමහරලාට. අපි දැකලා තියෙනවා වයෝවෘද්ධ තාත්තලා හැම මහන වෙනවනේ හිටිගම. පැවිදිවීම හැමෝටම අයිතියක් තියෙන එක හොඳ දෙයක්. නමුත් එහෙම වැඩිහිටියගේ වෙලාවකට අර පෞල් ජීවිත ගත කරපු හැටි, කාබු වීපු හැටි, ව්‍යාපාර කටයුතු කරපු ඔවා කීිනෝ. ඔය අනිත් අය වගේ නෙමෙයි මම කියලා. දේශපාලන වැඩවලට සම්බන්ධ වෙලා හිටපු හැටි ඔවා මහා උජාරුවෙන් කියනවා. ඔය අනිත් අය වගේ නෙමෙයි අපි එහෙම කියලා. එයා ඒ තමන්ගේ මිල මුදල් වස්තුව ගැන කියලා, ධන ධාන්‍ය ගැන කියලා, ඒ වගේ තැනකින් ආපු කෙනෙක් කියලා අනිත් අය වෙලා දකිනවා. දේශපාලන වැඩ කරපු අය ගොඩක් එහෙම හම්බෙලා තියෙනවා. අපි ඒ කාලේ මෙහෙමයි කළේ, ඔය දැන් ඉන්න අය ඕවා නෙමෙයි මෙහෙමයි කිකේ, ඒවත් කිකේන මේ පැවිදි වෙලා ඉන්නේ. බණ භාවනා කතාව පැත්තක තියලා ලෝක කියනවා. ඉතින් එහෙම නැති අය කරවාගෙන ඉන්නවා. එතකොට ඉතින් අනේ අපේලා අපිට නැහැනේ. ඉතින් එයාලා ඉතින් බොහොම බෙල්ල කඩාගෙන පාත බලාගෙන ඉන්නවා. බුදුරජාන් වහන්සේ වදාළේ ඒක අසත්පුරුෂකමක් කියලා. නමුත් සත්පුරුෂයා හිතන්නේ එහෙම නෙමෙයි. එයා හිතන්නේ සල්ලි තියෙන පවුලකින්, මහා ධනයක් තියෙන පවුලකින් ඇවිත් මහාන උණයි කියලා ඒ හේතුව නිසා ලෝභ ద్వේෂ මොහ ප්‍රහාණය වෙන්නේ නැහෙනේ. නමුත් යම් කෙනෙක් සාමාන්‍ය පවුලකින් ඇවිල්ලා, සමහර දුප්පත් පවුලකින් ඇවිල්ලා මහාන උනත් එයා ධම්මානුධම් ප්‍රතිපදාවෙන් යුක්ත නම්, ධර්මයේ හැසිරෙනවා නම්, යහපතේ හැසිරෙනවා නම්, එයා තමයි පිදිය යුත්තේ. එයා තමයි ගෞරව ලැබිය යුත්තේ. එයා ඒ විදිහට ප්‍රතිපදාව හදවතේ රඳවාගෙන අනුන්ව හෙලා දකින්නේ නැහැ, තමන්ව හුවා දක්වා ගන්නට යන්නේත් නැහැ. සමහරට මේ ಗುಣධර්ම තියාගෙන ಗುಣධර්ම පැත්තෙන් තමන් මහා ලොක්කේ කියලා හිතන් හිටනන් ඒක ටිකක් හරි කමන්නේ. මොකද එයා හොඳ ಗುಣධර්ම ටිකකුත් දියුණු කරගන්නේ කියලා හිතුවේ. නමුත් සමහර හොඳ ಗುಣධර්මකුත් නැහැ. අර තියෙන වත්පෝසත්කම් මේ නිකන් විනාශ වෙලා යන දේවල් ගැන තමයි හිතන්නේ. අඩුම තරමේ තමන්ගේ ಗುಣධර්මයක් ගැනවත් ඉස්සරහට මේකේ කියනවා. තමන් ළඟ තියෙන හොඳ ಗುಣධර්මයක් ගැනවත් හිතලා අනිත් අය පහත් කළ තමන් උසස් කළ සලකන්නේ නැත්තම් තමයි වටින්නේ. එහෙම නැතු අර අනිත් පැත්තට ගියොත් එහෙම තමන්ගේ ಗುಣධර්ම ගැන කියලා හරි තමන් උසස් අනිත් අය පහත් කියලා කෙනෙක් කියනවා නම් ඒක අසත්පුරුෂකමක් කියන එක මේ ධර්ම ඉස්සරහට පැහැදිලි කරනවා. බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒ කාලේ හිටපු නිකං කෙනෙක් නෙමෙයි, සක්විති රජ වෙන්න හිටපු ඉහළම කුලේ කෙනෙක්. නමුත් උන්වහන්සේගේ ජීවිතේට එකක්වත් ගෑවිලාවක් තියනවද? එකක්වත් වැදගත් උනත් රජ පවුලේ කතාවක් ගෑවිලාවක් තියනවද? කුල මාන්නයක් අහලවත් තියනවද? කිසිම දෙයක් නැහැනේ. මහ විශාල ධනයක් තිබිච්ච කෙනෙක් නේ කපිලවස්තු නුවර රජුරු. උන්වහන්සේ දැන් සිද්ධාර්ථ කුමාරයා හිටියානම් මුළු ලෝකේටම අග රජු, සක්විති රජු. එතකොට මේ මුළු ලෝකෙම තියෙන ධනෙ උරුමකාරයා වෙනවා එතුමා. දැන් බුදුරජාණන් වහන්සේ හැටියට
දැන් බුද්ධත්ව ලැබලයිදී දෙවියන් මිනිසුන් රාජරාජ මහමාතුළු කොච්චර වැඳුම් පිදුම් පුද පූජාවල් කරාද ඉදිරිපත් වුණා නමුත් ඒ කතා එකක් වන්නේ රජපෞලේ කතාවක් ගෑවිලා නැහැ කුලමාන්නයක් අහලකවත් නැහැ ඊට පස්සේ පැවිදුණාට පස්සේ බුද්ධත්වයෙන් පස්සේ ලැබෙන තානමාන්න දේවල් ගැනවත් උන්වහන්සේගේ අමුතු හැඟීමක් නැහැ සමහර දවස්වලට උන්වහන්සේ බඩගින්න ඉන්නවා එක දවසක් උන්වහන්සේ පාත්‍රය හොදගෙන එක්තරා ගම්මානයකට පින්න පාති වැඩියා දිගටම වැඩම කරගෙන යනවා නමුත් කවුරුවත් දානි දෙන්නේ නැහැ ඉතින් උන්වහන්සේට එදා දානි නැහැ ඒ නිසා උන්වහන්සේ හිස් පාත්‍රය අරගෙන ආපහු වඩිනවා වඩිනකොට උන්වහන්සේගේ ඉදිරියට මාර්යා ඇවිල්ලා අහනවා ආ භාග්‍යතුන් වහන්සේට අද දන් වැඩදිලා වගේ ඕ මාර්යා ඔබ ඉතින් දැන් දන් වැළද්දුවානේ එහෙනම් ආපහු වඩින්න මං ලැබෙන්න සනස්වන්නම් කිව්වා නෑ 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 මං බඩගින්න ඉන්නම් මට කිසි ප්‍රශ්නයක් නෑ මේක මේ බත් වේල නැතුව එහෙම නැත්තම් මේ කන කෑම වේල නැතුව මට ප්‍රීති අනුභව කරලා ඉන්න පුළුවන් පීති බක්කා භවිස්සන් අර ආබස්සර බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්ම රාජයන්ට වගේ එතකොට බලන්න උන්වහන්සේ ඒ උන්වහන්සේගේ සමාපatti සොයෙන් උන්වහන්සේට ඉන්න පුළුවන් මේ ආහාර ටිකන් නිසා ආයේ කැරකිලා යන්න අවස්ථාවේ යන්නේ ඉතින් උන්වහන්සේ බැලුවම බැට කෑවේ සමාජයෙන් විතරක් නෙමෙයි මාර්යාගෙනුත් බැට කෑවා මාර්යාට උන්වහන්සේ පරාජය කරන්න බැරි වුණ තැන නොඑක් අවස්ථාවල උන්වහන්සේ අපහසුටපත් කරන් උන්වහන්සේට වද වේදනා දෙන්න වැඩ කළා නමුත් උන්වහන්සේගේ ජීවිතය තුළ ඒ කිසිවක් වෙනුවෙන් උස්පහත් වීමක් දකින්න තිබුණේ ඒකයි විශේෂත්වය ඊළඟට බුදුරජාණන් වහන්සේ තවත් සත්පුරුෂ අසත්පුරුෂ ලක්ෂණයක් පෙන්වලා දෙනවා මහණනි තව අසත්පුරුෂ කෙනෙක් ඉන්නවා එයා හරීම ප්‍රසිද්ධයි හොඳට ප්‍රසිද්ධයි හොඳ පිරිවර සම්පත්තියක් ඉන්නවා අපෝ අපට හම්බෙලා දෙන ගොඩක් එහෙමයි පිරිවර සම්පත්තිය ඉන්නවා ඒ අසත්පුරුෂයා මෙහෙම හිතනවා කොහොමද මම හරිම ප්‍රසිද්ධ කෙනෙක් දැන් මට සෑහෙන්න පිරිස ඉන්නවා මං කියන දේ අහන්න මගේ පස්සෙන් එන්න මට උදව් කරන්න ඕන තරම් පිරිස ඉන්නවා නමුත් මේ අනිත් භික්ෂුන් වහන්සේලා ප්‍රසිද්ධ නැණි. ඒ ඇත්තන්ට පිරිසක් නැහැ. ඒ ඇත්තන්ට පිරිසක් නැහැ. ප්‍රසිද්ධත් නැහැ කියලා. මෙයා මේ ප්‍රසිද්ධිය මුල් කරගෙන තමන්ව හුවා දක්වා ගන්නවා. තමන්ගේ ප්‍රසිද්ධිය මුල් කරගෙන අනුන්ව හෙලා දකිනවා. මහණෙනි මෙයත් අසත්පුරුෂ ගතියක්. එතකොට කෙනෙක් ප්‍රසිද්ධිය මුල් කරගෙන තමන්ගේ ප්‍රසිද්ධිය අයුතු විදියට පාවිච්චි කළා තමන්ව හුවා දක්වා ගන්න අනුන්ව හෙලා දකින්න යොදවනවා නම් ඒක අසත්පුරුෂ ධර්මයක් කියලායි ධර්මයේ පෙන්වන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා සත්පුරුෂයා හිතන්නේ එහෙම නෙමෙයි සත්පුරුෂයා හිතන්නේ ප්‍රසිද්ධියටපත් උනා කියලා දැන් ඕනතරම් ප්‍රසිද්ධයි හිටි හොරුත් ප්‍රසිද්ධයිනි හොර හතුරු ස්ත්‍රී දූෂකයෝ ඈ ළමා අපචාරක ඔය මිනිස්සු ඕනතරම් ප්‍රසිද්ධයිනි ඒතර ප්‍රසිද්ධිය තිබුණා කියලා තමන්ගේ වටේ පිරිවර සේනාව හිටියා කියලා ඒ හේතුවෙන් ලෝභය ප්‍රහාණය වෙන්නේ නැහැ ద్వේෂය ප්‍රහාණය වෙන්නෙත් නැහැ මෝහය ප්‍රහාණය වෙන්නෙත් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන සත්පුරුෂයාගේ සිතුවිල්ල. එතකොට එයා කල්පනා කරන්නේ හැමතිස්සෙම මොකද්ද මේ? මේ සංසාරෙත් අපිව බැඳලා තියෙන මේ ලෝභ දේශ මොහ ප්‍රහාණය කිරීම සම්බන්ධව තමයි ජීවිතේ වටිනාකම ගැන කල්පනා කළේ. හැම දෙයකම ඒ ටික තමයි වෙන්න ඕන අපිට ප්‍රසිද්ධෙන්. දැන් හාමුදුරු නමක් හැටියට ධර්මයේ කියාගෙන යනකොට ප්‍රසිද්ධ වෙනවනේ මිනිස්සු අතර. ඒ ප්‍රසිද්ධ වුණාට පස්සේ අනිත් ඒවා ඔක්කොම පැත්තක තියලා දැන් මම ප්‍රසිද්ධයි යම් දැන් මට උදව්පකාර ලැබෙනවා යමක් කමක් තියෙනවා කියලා. අපි හිටියොත් ඒ මතේ අනිත් අය දිහාත් බලන්නේ 아무තු විදිහට නම් ආ ඔය කට්ටිය වැඩක් නැහැ ඔය හිටියට කියලා. එතනදී අපේ මතුවෙන්නේ අපි බන කියන්න දැනගත්තට අපි මිනිස්සු අතර හිටියා කියලා අපේ මතුවෙන්නේ අසත්පුරුෂ ගතිගුණ. කවුරුවත් කැමතිද අසත්පුරුෂයෙක් වෙන්න? කවුරුත් කැමති නෑ හැමෝම කැමති සත්පුරුෂ ගතිවලට. සත්පුරුෂයෙක් වෙන්න හොඳ මිනිහෙක් කියලා කියන්නේ කැමති. නමුත් ඒක කරගන්නේ කොහොමද කියලා දන්නේ නෑ. දැන් අපි හිතුවේ නෑනේ ඉච්චරකල් මේ වගේ දේවල් වලින් අපි අසත්පුරුෂය වෙනවා කියලා. අර ಗುಣධර්ම දන්න කෙනා නුවණ තියෙන කෙනා සත්පුරුෂයා හිතනවා කොච්චර ප්‍රසිද්ධකම් ඒවා මේවා මොනවා තිබුණත් වැඩන්නේ ලෝභ දේශ මොහ ප්‍රහාණය වුණේ නැත්තම්. ඒකේ තේරුම තමයි කෙනෙක් ප්‍රසිද්ධ වුණා කියලා ඒක යාගේ චිත්ත දියුණුවට කිසිසේත්ම අදාළ නැහැ. උසස් කුලේ උපන්නා කියලා ඒක යාගේ චිත්ත දියුණුවට අදාළ නැහැ. වැදගත් පවුලක උපන්නා කියලා ඒක යාගේ චිත්ත දියුණුවට අදාළ නැහැ. ඒ වගේම සල්ලි තිබුණා කියලා ඒකත් චිත්ත දියුණුවට අදාළ නැහැ. ඒ නිසා නුවණ තියෙන සත්පුරුෂ කෙනා කල්පනා කරන ප්‍රසිද්ධ වුණා කියලා ලෝභය, ద్వේෂය, මෝහය නැති වෙන්නේ නැහැ. ධර්මානුදාන ප්‍රතිපදාවේ දෙන ප්‍රසිද්ධ නැති අප්‍රසිද්ධ අය ඕනතරම් ඉන්න පුළුවන්. පින්වත්නි ඔබ හිතන්නේ සාමාන්‍ය ලෝක සත්ත්වයා ප්‍රසිද්ධියට ආසද නැද්ද? ප්‍රසිද්ධියට හරීම ආසයි. ප්‍රසිද්ධිය උදෙසා මිනිසු මොනතරම්නම් දේවල් කරනවද?
මිත්‍යාදෘෂ්ටික වැඩ පාපකාරී වැඩ කොච්චර කරනද මිනිස්සු මිනිසුන්ට කිව්වොත් පාරේ ඇඳුන් නැතුව හරි කමන්නේ නටනටා යන්න ඕන ප්‍රසිද්ධිය ලැබෙනවා කියලා මිනිස්සු අය තරඟෙට නටනවා මොකද සමහරු හොඳින් හෝ නරකින් තමන්ගේ නම හැමෝම දැනගන්නවට ආසයි එතකොට හොඳින් හෝ නරකින් හෝ මොනවා හරි කරනවා ඒක හදාගන්න ඊට පස්සෙ යා ඒක හුවා දක්ව ගන්නවා ලොකු දෙයක් කියලා හිතනවා අනේ මිනිසුන්ගේ දිහා වපරෙන් බලන පහත්වට බලනවා ඒක තමයි අසත්පුරුෂයාගේ ඊළඟ ඔය කිව්ව හතරවෙනි ගති උනේ නම සත්පුරුෂයා හිතන්නේ එහෙම නෙමෙයි යා හිතන්නේ මේ ප්‍රසිද්ධිය කියන එක නිසා කවදාකවත් ලෝභේ නැති වෙන්නේ නැහෙනි දැන් ප්‍රසිද්ධ වුණා කියලා ලෝභකම නැති වෙන්නේ නැහෙනි ඕනම කෙනෙකුට ප්‍රසිද්ධ වෙනවා ද්වේෂේ ප්‍රහාණය වෙන්නෙත් නැහෙනි මෝඩකම ප්‍රහාණය වෙන්නෙත් නැහෙනි ධර්මයේ හැසිරෙන ධර්මානුධර්ම ප්‍රතිපදාවේ දෙන ගුණවත්කම් තියෙන යහපත් ගතිගුණ තියෙන ප්‍රසිද්ධ නැති අය ඕන තරම් ඉන්නවා දැන් ගොඩාක් ඔය වනාන්තර ඇතුළට වෙලා බණ භාවනා කර ඉන්න අය ගොඩාක් වෙලාවට මේ ප්‍රසිද්ධ වෙන්න අවශ්‍ය නැහැ ප්‍රසිද්ධ වෙන්න ඕන නම් ඉතින් ඔය එක එක විදිහට ෆොටෝ දාලා දැන්නින් දාලා කරන්න පුළුවන් එක එක අලුත් ලස්සන නම් දාලා දැන් සාමින් වහන්සේලාගේ උනත් බණ භාවනා සම්බන්ධ කරන දේශනා වැඩසටහන් වලට උනත් අමුතු විදිහට නිකන් ආකර්ෂණීය ඇති වෙන විදිහට ඒ නංගන් දැමිල්ල එහෙම නැත්තං ඒ දැන්වීම එහෙම දානවා ඉතින් මිනිස්සු කවුද මේ කියලා බලන්න දුවර යනවා ඒ ප්‍රසිද්ධිය ලබා ගන්න ගියාම ඒක තමයි තියෙන කතන්දරේ නමුත් ගිහි පැවිදි කාට උනත් ධර්මානුධර්ම ප්‍රතිපදාවේ දෙන ගුණවත්කම් තියෙන යහපත් ගතිගුණ තියෙන එතන ප්‍රසිද්ධ නැති අය ඕන තරම් ඉන්න පුළුවන් ඒ නිසා හැබෑ ලෙසම පිදිය යුත්තේ අන්න එයාටයි ඒ කියන්නේ ප්‍රසිද්ධ නැති වුණාට ගුණධර්ම තියෙන අවංකවම ධර්මානුධර්ම ප්‍රතිපදාවේ හැසිරෙන මහන්සි ගන්න ඉන්නවා ආන් එයාට තමයි ගෞරවේ සම්මානෙ ලැබෙන්න ඕන එතකොට එයා ඒ විදිහට සලකලා ප්‍රතිපදාවේ දිලා ගුණවත්කම හිතේ තියාගෙන ඉන්නවා තමන්ව හුවා දක්වා ගන්නේ නැ අනුන්ව හෙලා දකින්නෙත් නැ එහෙමනම් හොඳට මතක තියාගන්න කෙනෙකුගේ ප්‍රසිද්ධිය එයාගේ චිත්ත දියුණුවට අදාළ නැ අපි ඒවා ඒ විදිහේ දේවල් හොඳට මතක තියාගන්න ඕන මොකද අද වර්තමාන සමාජයේ එහෙම දෙයක් තියෙනවා අපි ඇඟිල්ලක් ඉස්සුවත් අපි අප්පුඩියක් ගැහුවත් හරියට ප්‍රසිද්ධ වෙන්න පුළුවන් හිනහ වුණත් ඇති ඒ වගේ තත්ත්වයන් ලෝකෙ තියෙනවා පොඩි දේ ඇත්තන් ලෝකෙ හැමතැනම යනවා ඒ වගේ ලාමක බොළඳ දෙයක් ගැන හිතලා මම ලොක්කෙක් කියලා හිතනවා නම් ඒක මහා මෝඩකමක්. එතකොට එයා ඒ විදිහට සලකලා ප්‍රතිපදාවේ යෙදিলা ගුණවත්කම හිතේ තියාගෙන ඉන්නවා. තමන් හුවා දක්වා ගන්න යන්නේ නැහැ. අනිත් අයව හෙලා දකින්නෙත් නැහැ. එහෙනම් හොඳට මතක තියාගන්න කෙනෙකුගේ ප්‍රසිද්ධිය එයාගේ චිත්ත දියුණුවට අදාළ නැහැ. අපි මේ දේවල් හොඳට මතක තියාගන්න ඕන. ගොඩාක් වැදගත් වෙන කාරණා තමයි මේවා. අපි දන්නේ නැතුව අපේ ජීවිතෙන් සිද්ධෙන වැරදි. මතකද සත්පුරුෂයන්ගේ අග්‍ර සත්පුරුෂ භාවයේ අග්‍රස්ථානයේ හිටපු කෙනෙක් තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ. එක දවසක් දේශනා කළේ යම් තැනක යහපත් අවවාද ගන්න පුළුවන් ගුණධර්ම රකින්න සත්පුරුෂ කල්යාණ මිත්‍රයන් වහන්සේලාද්ද උන්වහන්සේලා මගේ හිස මත වැඩ සිටීවා කියලා. බලන්න එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ උන්වහන්සේ තුල මාන්නේ කියන එක අහලකවත් නැහැ. අර මළුවේ සක්මන් කරනකොට සිවුරු පොටක් බිම ඇතිලිලා පුංචි හාමුදුරු නමක් ඒක පෙන්නලා දුන්නාම උන්වහන්සේ පාත් වෙලා එතන ඒ සිවුරු පොට හදාගෙන දැන් හරිද කියලා බලන්ට තව අඩුපාඩුවක් තියෙනවද කියලා කියන්න කියලා බොහොම කාරුණිකව ඉල්ලා හිටියා. බලන්න ඒ කියන්නේ මේ බුද්ධ ශාසනය හිටපු බුදුරජාණන් වහන්සේ ළඟට වැඩ හිටපු දෙවණියට වැඩ හිටපු මහා රහතන් වහන්සේ උන්වහන්සේට ලොකු කියන්නේ ඒ සමාජයේ උනත් ඉහළ පිළිගැනීමක් තිබුණා. ඒ වගේම උන්වහන්සේ ළඟ තිබිච්ච ගුණකන්ද, උන්වහන්සේට තිබුණ හැකියාව, ඍදි බල හිතන්නවත් බැරි තරම්. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේට විතරයි දෙවැනි උනේ. එවැනි උත්මේ පවා අර පුංචි අඩුපාඩුව පෙන්නලා දුන්න කුඩා කෙනාට සලකපු විදිය, ඒ අවවාදයේ පිළිගත්තු විදිය, ගරු කරපු විදිය බැලුවහම අපිට පේනවා ඊළඟ අර ඒ අසජි මහරහතන් වහන්සේට දක්වන සැලකිල්ල ඒ පුංචි ගාථා පද හතරක් කියලා දුන්න ගුරුවරයා තමන්ගේ හැමදාම උන්වහන්සේ ඒ අසජි මහරහතන් වහන්සේ ඉන්න දිසාවට හැරිලා වන්දනා කළා තමයි සැතපෙන්න යන්නේ. එතකොට අපිට පේනවා එවැනි උත්මයෝ ළඟ ගුණධර්මයන් පිරිච්ච උත්මයෝ ළඟ මාන්නේ කියන එක අහලකවත් නැහැ. මාන්නේ ඇති වෙන ආකාරයට අපිට ඒක කොහොමද වෙන්නේ කියලා අපිට හොයන්න බෑ. ඒ නිසා හොඳට නුවණින් කල්පනා කරමින් තමයි ඒ දේවල් තේරුම් ගන්න තියෙන්නේ. දැන් මේ කියන්නේ සත්පුරුෂයෙකු හැටියට නුවණින් කල්පනා කරන මිම්ම
මේ මිම්ම තමන්ට ලැබෙන දේවල් තමන්ගේ මානසික දියුණුවට මොන තරම් බලපානවද කියලා තමන් නුවණින් කල්පනා කරන්න ඕන. එහෙමනම් කෙනෙකුගේ ප්‍රසිද්ධියේ මානසික දියුණුවට බලපාන්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රසිද්ධ වුණ පමණින් යා ඒක දියුණුවක ලක්ෂණයක් කියලා සලකන්න බෑ. ඒක දියුණුවක ලක්ෂණයක් නෙමෙයි. ඒ වගේම සල්ලි තිබුණ පමණින් ඒක දියුණුවක් නෙමෙයි. ඉහළ කුලයක උපන් පමණින් ඒක ගුණධර්ම වල දියුණුවක් නෙමෙයි. තවත් සත්පුරුෂ ගුණයක් ගැන කියනවා. අසත්පුරුෂ ගුණයක් සහ සත්පුරුෂ ගුණයක්. ඊළඟ ඒ කාරණේ තමයි ඔන්න අසත්පුරුෂයෙක් මහාන වෙලා ඉන්නවා. එතකොට මේ අසත්පුරුෂයාට හොඳට සිවුරු ප්‍රණීත දානමාන හොඳ කුටි සේනාසන හොඳ ප්‍රණීත ගිලන්පස බෙහෙත් පිරිකර මේවා ලැබෙනවා. එතකොට අසත්පුරුෂයා මෙහෙම කල්පනා කරනවා. දැන් මටනේ හොඳ වටිනා සිවුරු ලැබෙන්නේ. මටනේ දැන් ප්‍රණීත ආහාර පාන ලැබෙන්නේ. මටනේ හොඳ කුටි ලැබෙන්නේ. මටනේ හොඳ ගිලන්පස බෙහෙත් වර්ග ලැබෙන්නේ. අනේ මේ අතින් අනිත් උන්වහන්සේලාට පින මදි. අනිත් උන්වහන්සේලාට සිවුරු පිරිකර ඒ වගේම හොඳ දේවල් විශේෂ ලැබෙන්නේ නැහෙනේ. හොඳට දානමාන ලැබෙන්නේ නැහෙනේ. හොඳට ගිලන්පස බෙහෙත් පිරිකර ලැබෙන්නේ නැහෙනේ. එයා ඒ විදිහට චීවර පින්නපාත සේනාසනාදී ලාභ මුල් කරගෙන තමන්ව හුවා දක්වා ගන්නවා. ඊළඟට ලාභ මුල් කරගෙන අනුන් වෙලා දකිනවා. දැන් ඔය සමහරට අපිට සමහර පින්වත් පිරිස් දැන් ඔය දායක පිරිස් කියනවා අනේ හාමුදුරුවනි මේ ඔබ වහන්සේලා ඉන්න පන්සල්වල කොච්චර හොඳද එහෙම කියනවා. අර ඈත දුෂ්කර පැත්තවල දැනකට අපිට පේනවා සාමින් වහන්සේලාට ඉන්න හිටින්න හරියට නැහැ. සැතපෙන්න දැනන්නේ. පෙරව ගන්න හරියට සිවුරක් අඳනයක් නැහැ. වතුර ටික නැහැ. ඉතින් අපිට පේනවා සමහර ගුණවත් මිනිස්සු ඒවට අවශ්‍ය කරන උපකාර කරගෙන ඒ පැත්තවල දියුණු කරගන්න උදව් කරලා තියෙනවා. නමුත් සමහරලාට අපේ දායක පිරිස් කියනවා එහෙම. දැන් ඒ පින්නතුන් ඒක බලනවා. දැන් එක පැත්තකින් ඒ කාට හරි එහෙම දෙයක් ලැබෙනවා නම් ඒක පෙර පිනට ලැබෙන දෙයක්. ඒක වළක්වන්නත් බෑ. ඕනම තැනක දැන් ගහක් ගලක් උඩ හිටියත් සීවලි මහරහතන් වහන්සේට සිව්පස්සේ අඩුවක් වෙන්නේ නැහෙනේ. ඒ උන්වහන්සේගේ දීමේ පිනේ ප්‍රතිඵලේනේ. ඒ වාගේ අනිකුත් ස්වාමීන් වහන්සේලාට උනත් ගිහි කෙනෙකුට උනත් එහෙම තමයි. ගිහි අයට උනත් බලන්නකෝ. හැමදේම දැන් වැඩිහිටි අම්මා තාත්තලා ගත්තත් හැමදේම අතට පයට ලැබෙන වයෝ වෘදයි ඉන්නවා දැන් සැඳෑ ජීවිත සමය ගත කර. තමන්ගේ දුවල පුතාලා ඒ අය රහි රස්සාවල් කරලා ව්‍යාපාර කරලා හම්බ කරලා හොඳට ඒ අම්ම තාත්තට සලකනවා. ඒ අම්ම තාත්තල බොහොම සනීපෙට ඉන්නවා. හැමදේම ලබාගෙන. ඒත් එහෙම ලැබෙන්නේ නැති අය ඉන්නවා. ගිහි සමාජේ. බණ භාවනා කරන්න ගියාමත් ඕක අල්ලගත්තොත් එහෙම. දැන් පැවිදි සමාජෙත් එහෙමනේ. ඒ ලැබෙන දේවල් ගැන හිතලා. ගිහි පැවිදි දෙගොල්ලටම ඕක තියෙනවා. එහෙම හිතලා අපි අනේ මේ අයට ලැබෙනවා, මෙහෙම අපිට ලැබෙනවා, අපිට මේවා ලැබෙනවා, අපිට බය වෙන්න දෙයක් නැහැ. අපේ පින මොනතරම්ද? අනිත් අයට එහෙම නැහෙනේ. එයාලගේ පෞකාරකම කිය කියා එමනම් මම තමයි ශ්‍රේෂ්ඨ මෙතන මටයි හොඳට පින් තියෙන්නේ කියලා මං එතනදී උලුප්පලා මාව හුවා දක්වා ගන්නටත් අර නැතිබැරි කට්ටියව හෙලා දකින්නටත් ගියොත් ඒක අපේ තුල අසත්පුරුෂ ගතිගුණ දියුණු කරන්න හේතු වෙන දෙයක් අපේ තුල. ඊළඟ බුදුරජාන් වහන්සේ හරි ලස්සනට සත්පුරුෂයා ගැන දේශනා කරන සත්පුරුෂයා හිතන්නේ එහෙම නෙමෙයිනේ හොඳ වටිනා සිවුරු ලැබුණා කියලා. ඒ ලාභ සත්කාර ටික සිවුරු ආහාර පාන ප්‍රණීතව ලැබුණා කියලා ගිලන්පස ටික ලස්සන කුටි සේනාසන ලැබුණා කියලා බෙහෙත් ඒත් ටික බොහොම පිරිසිදුවට ප්‍රණීතව ලැබුණා කියලා ඒ ලාභය ඒ ලාභ ප්‍රයෝජන එහෙම නැත්නම් සිව්පසේ ලැබීමේ ස්වභාවයේ හැටියට ලෝභය ප්‍රහාණය වෙන්නේ නැහැ. ඒවා හොඳට ඒ සිවුරු පින්නපාත සේනාසන ගිලන්පස ලැබුණා කියලා ද්වේෂය ප්‍රහාණය වෙන්නේ නැහැ. ඒ හේතුවෙන් මොහොයේ ප්‍රහාණය වෙන්නේත් නැහැ. දැන් ගෙවල් දොරවල් වලින් පින්නතුණ්ඩත් එහෙමයි. ආහාර පාණ්ඩි හොඳට ලැබෙනවා කියලා දරුව හොඳට සලකනවා කියලා එයාගේ හිතේ තියෙන අර ආසාවල් තරහ මරහ වෛර පලි ගැනීම ඒ එකක්වත් නැති වෙන්නේ නැහනේ. ඒ මෝඩකම් ඒව ඔක්කොම තියෙනවා. හැබැයි පෙරපිනකට හරි දූ දරුවන්ගෙන් සැලකිලිත් ලැබෙනවා. එතකොට සැලකිලි ලැබෙනකොට එයා හිතනවා මට ඉතින් අමුතුවෙන් ආයේ ගුණධම් දියුණු කරගන්න දෙයක් නැහැ. මට මේ ලැබෙන්නේ මේ ඔක්කොම ආ මේ මදේ කියලා එහෙම හිතලා එතනින් අතර වෙලා අර නොලැබෙන අය ගැනත් නිකන් පහත් විදිහට හිතලා තමන් ගැන මහා ලොකුවට හිතාගෙන ඉන්නවා. ඒ අසත්පුරුෂ ගතිය. සත්පුරුෂයා එහෙම හිතන්නේ නැහැ. සත්පුරුෂයා හිතනවා මට මොන දේ ලැබුණා මේක මගේ පෙරපිනකට ලැබෙනවා වෙන්න පුළුවන්. නමුත් මේක ලැබුණා කියලා මගේ ලෝභ දේශ මොහ දුරු වෙන්නේ නැහැ. හැමදාම මේ කෙලස් ටික එහෙමමයි. එහෙමනම් සමහරට මේ ලැබෙන දේ පවා මම පාවිච්චි කරලා අනිත් පැත්තට මගේ ළඟ දාන ධර්ම ආදී සිතුවිලි ඇති කරගන්න. එහෙම නැත්නම් මම මේ ලැබෙන දේට තණ්හාවෙන් පෙරේදකමින් ඉන්නවට වඩා
මේ දේ නැවත දන් දීලා හිතේ තියෙන ලෝභය නැති කරගන්න එක තමයි හොඳ. හිතේ තියෙන ద్వේෂය නැති කරගන්න එකයි හොඳ. මෝහය ප්‍රහාණය කරගන්න එකයි හොඳ. එහෙම නැතුව මේ ලාභ ලැබුණා කියලා ඒකෙන් මම ශ්‍රේෂ්ඨ කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ. ලෝභ දේශ මෝහ ප්‍රහාණය වෙනවා නම් එතනදි වැඩි දෙයක් ලැබුණ නැතත් කමක් නැහැ. දැන් බලන්න හොඳට සිවුරු පිළිකර ලැබෙන්නේ නැති හරිහමන් දානියක් නැති ඉඳ හිටින්න පිළිවෙලක් පිළිවෙලකට කුටියක් ඇඳ ඇතිරිල්ලක් කොට්ටියක් මෙට්ටියක් නැති බෙහෙත් හේත් නැති කෙනෙක් ඉන්න පුළුවන්. එයා හැබැයි ධර්මයේ හැසිරෙනවා නම් දැන් අපි අර ලෝසකහාමුදුරුවන්ගේ දානි ටික නැති වෙච්ච එක ගැන හැමදෙස්සෙම අපි කතා කරන්නේ. අනේ ලෝසකහාමුදුරුවන්ට පෙර පවට රහත් වෙලත් හරියට දන් හැන්දක් වළඳ ගන්න බැරි වුණානේ කියලා අපි කියනවා. ඒක ඒ පැත්තෙන් ධර්ම කාරණා පැහැදිලි කරනකොට දානීය සහ නොදීම සම්බන්ධව තියෙන ගුණාගුණ ටික කියද්දි වටිනවා ඒ කාරණේ. නමුත් පින්වත්නි අපි ඒකේ අනිත් පැත්ත හිතුවනම් ලෝසක මහරහතන් වහන්සේ අන්තිම මොහොත වෙනකන් හරියට කුසට ආහාරයක් ගන්න ලැබුණේ නැහැ. ඒක හරි. ඒ පැත්තෙන් කල්පනා කරොත් උන්වහන්සේ බොහොම පහත් කෙනෙක්නේ. අනේ මොකවත් ලැබිච්ච නැති කෙනෙක්නේ. එහෙනම් මේ හැමදේම ලැබෙන අපි මහා ලොක්කොද? අපි මහා උතුම්ම අයද උසස් අයද? බලන්නකො ලෝසක මහරහතන් වහන්සේට හරියමං ආහාර පාන ටික ලැබුණේ නැහැ ගැත්ත. පෙර තිබුණ අකුසල් නිසා. නමුත් උන්වහන්සේ තමන්ගේ හිතේ තිබිච්ච බලවත් අකුසල් ටික ලෝභ දේශ මෝහ ප්‍රහාණය කළා සම්පූර්ණ. උන්වහන්සේ සංසාරෙට බැඳ තියෙන සියලු කෙලෙස් හුල් ගලවලා විනාශ කළ දැම්ම. එතකොට උන්වහන්සේට මේ ජීවිතේ ආහාර පාන ටික නැතුව ගියපු එක හරි. නමුත් උන්වහන්සේ මේ ජීවිතේම අවසානයේ සංසාර ගමනම නැති කරලා සියලු ලෝක සත්වයාට ඉහෙලින් අරිහත්වයට පත් උනා. එතකොට මේ රහතන් වහන්සේ තරම් අපි උසස්ද? උන්වහන්සේට වැඩි අපි ලොක්කොද? අපිට කණ්ඩ බොණ්ඩ ලැබෙනවා ඒක හරි. හැබැයි පින්වත්නි මතක තියාගන්න මේ ජීවිතේ අපිට පෙර පිනකට හරි මොනවා ලැබෙනවා. නමුත් මරණයෙන් පස්සේ අපේ සසර ගමන අවසන් වෙලා නැහැ. එහෙමනම් අපි ඊළඟ සැරේ මේ කරගෙන තියෙන පව් අකුසලුත් බලවත් වෙලා තිරිසන් ලෝකේ උපන්නොත් එදාට අපිට කණ්ඩ බොණ්ඩ හම්බෙයිද කියලා කවුද දන්නේ? එදාට අපි ගිහිලා പ്രേත ලෝකේ උපන්නොත් මොනවා වේද කියලා අපි දන්නවද? අපි ගිහිලා නිරේට වැටලා කල්ප ගාණක් එහි ඉඳ වුණොත් එහෙම ඔය කෑම බීම ගැන ඉඳුන් හිතුන් ගැන මොන කතාද? එතකොට ලෝසක මහරහතන් වහන්සේ ජීවිත කාලේ පුරාම හරි ආහාරයක් පානයක් නැතුව වුණත් ලෝභ දේශ මෝහ කියන අකුසල් සහ මුලින්ම නැති කළා. උන්වහන්සේ සංසාරෙම ජයගත්තා. කුසගින්නේ හිටියට උන්වහන්සේට පාඩුවක් වුණේ නැහැ. අනිත් ටික කෙරුණා. දැන් උන්වහන්සේට කවදාකවත් සාපිපාසා දුක් වලින් පෙලෙන්න දෙයක් නැහැ. කවදාකවත් කුසගිනී වතුර තිබහයි කියලා කනගාටු වෙන්න දෙයක් නැහැ. අනිකුත් ප්‍රශ්න ගැන අනේ මම නිරේ යනවා, අනේ මම තිරිසන් ලෝකේ යනවා, අනේ මම പ്രേත ලෝකේ වැටේ නේද කියා ඒවා කිසි දෙයක් ගැන කලබල වෙන්න දෙයක් නැහැ. උන්වහන්සේ සංසාරයම නවත්තලා දැම්. උන්වහන්සේ අමාමහ නිවන අවබෝධ කළා. බලන්න එතන ශේෂ්ඨකම වේලක් කෑම බීම නැති වෙච්ච එක නෙමෙයි. අපි ඉතින් කියන්නේම ලෝසකාමඳුර බඩගින්න හිටපු එක විතරයිනේ. උන්වහන්සේ බඩගින්න ඉඳලා හරි සසර ජයගත් එක ගැන කියන්නේ. මම හිතුවේ ඒකයි මෙතනදී ඒක කියන්නේ. කන බොන එක කොහම වුණත් කමන්නේ, ඉඳුන් හිටුන් කොහම වුණත් කමන්නේ, පාරේ කඩපිලේ ඉඳගෙන හරි ගුණධම් දියුණු කරගත්තොත් එයා දිනු. නැත්තම් කකා බිබී දිගට මෙයයි කොහෙන් කොහම කෙලවර වෙයිද දන්නේ. ඉතින් මේ සත්පුරුෂ අසත්පුරුෂ ගතිය බලන්න. ධර්මයේ හැසිරෙනවා නම්, සතර සතිපට්ඨානයේ යෙදෙනවා නම්, චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම පිණිස මහන්සි ගන්නවා නම්, එයා චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා නම් ලෝසක හැමදුර වගේ ඒකමයි උතුම්. ඒකමයි ගෞරව සම්මාන ලබන්න ඕන කාරණේ. එනතු මේ ආහාර මේ පොඩි පොඩි ලාභ නෙමෙයි. මේ බුද්ධ දේශනාවදී බැලුවම පේනවා මේ ලෝකේ පිදී යුත්තා ධර්මයේ හැසිරෙන්න. මේ ලෝකේ කියන්නේ සාමාන්‍ය ලෝකේ මිනිසා බලන බැම්ම. ධර්මයේ හැසිරෙන මිම්මයි ඒක කවලංකර නොගැනීමයි සාමාන්‍ය මිනිසු තව කෙනෙක් දිහා බලලා හිතන්නේ. ඒ හිතන විදිහයි කවලංකර ගන්න හොඳ නැහැ. දැන් ධර්මයේ හැසිරෙන කෙනා, ධර්මයේ වටිනාකම දන්න කෙනා ලෝකේ දිහා බලන්නේ අර ධර්මයේ හැසිරෙන්නා අග්‍රස්ථානයේ තියලා. සාමාන්‍ය කෙනා බලන්නේ හාහා අරයා හොඳ වැදගත් පවුලක උපන්න කෙනෙක්, අරයා හරි වැදගත් කෙනෙක්, හරියට ඉගෙන ගත්ත අරගොල්ල හරි සල්ලිකාරයෝ කියලා. සාමාන්‍ය ලෝකයේ හේතුවෙන් එයා ගෞරවයට සම්මානයට ලක් වෙනවා. දැන් ওই ගොඩාක් අපේ ප්‍රභූ කියලා ඉන්න පිරිස ඉන්නේ, එයාලා වුණත් ඔය දත කාගෙන මහන්සිලා හොරකම් කළා මොනවහරි කළා හම්බ කරන්නේ ඇයි? ඉස්සරින් ඒ ප්‍රභූ කතාවක් තිබුණේ නැහැ. යන්නේ නම් නැතුව හිටියේ. මොනවාහරි මගෝඩියක් කළා බලේ අතට ගත්තාම
හොනක ඉඳලා සුද්ධ කළා හම්බ කර ගන්නවා හම්බ කරගෙන යාන වාහන ගෙවල් දොරවල් හදාගෙන අර කවදාකවත් තිබිච්ච නැති බල පුළුවන් කාර්කම් ප්‍රබුහුත්වයක් ආරූඪ කරගෙන පාරෙත් මහා කලබල කරගෙන යනවා එනවා අනේ මිනිසු තලාපෙලාගෙන කටේතු කරනවා අනේ මිනිසු දිහා බලන්නේවන්නේ මහා ලොකුවට හිතනවා ඒ ප්‍රබුහුකම් හදාගෙන ගුණධර්ම නැහැ එතකොට ඒ සල්ලි යමක් තියනවා කියන තැනදී මිනිසු ඒකනේ ලොකුකම කියලා හිතන්නේ බලන්න ඒ සාමාන්‍ය සමාජයේ මිනිස්සයා කෙනෙක්ව ලොක්කෙක් හොඳ සත්පුරුෂයෙක් අපි ගැන හිතයි අනිත් අය ගැන දයාව අනුකම්පාව තියෙන කෙනෙක් කියලා හිතන හිතිල්ලේ වැරද්ද ඕකෙන් හොඳට පේනවා යමක් තිබුණ පළියට එයා සත්පුරුෂයෙක් වෙන්නේ නැහැ එයා ලෝකේට මේ ආදරේ කරුණාව දක්වන කෙනෙක් වෙන්නේ නැහැ සල්ලි තිබුණා කියලා ඒ සල්ලි ලැබුණේ කොහමද නැත්තේ කොහමද කියලා අපි දන්නේ නැහැ නමුත් ගුණධර්ම ටික තියෙනවා නා සාමාන්‍ය ලෝකේ අරයා තමයි ගෞරවයට සම්මානයට ලක් වෙන්නේ නමුත් එයාලා අනිත් පැත්තට ඒ තමන්ට ගරු කරන අයට කරන දේවල් දිහා බැලුවාම වමන යනවා දැන් කියනවනේ කෙනෙක් දිහා බල අරයා හරි ප්‍රසිද්ධයි අන්න ඉක්මනට ෆොටෝ එකක් ගන්න කියනවා එතකොට ඒ හේතුවෙන් එයා ගෞරවණීය කෙනෙක් බවට පත් වෙලා ඊළඟට තව කෙනෙක් බල අන්න අරයට හරියට ලැබෙනවා නිකන් හිතන හොරාට සීවලි ධාතුන් වහන්සේලා තියන වඳිනවත් දන්නේ හග්ගෙඩි වාලම්පුඩි තියාගෙන මොන හරි කරනවත් දන්නේ කියලා හිතනවා ඒක තමයි මෙච්චර ලැබෙන්නේ කියලා අර එක එක දැන් ඔය එක එක බාබලා ඉන්නේ ඉන්දියාවෙම එයාලගේ ෆොටෝ ගහගෙන හිටියම ලැබෙනවා කියලා එහෙම හිතාගෙන ඉන්නවා ඉතින් මේ මිනිස්සුත් යම් හොඳ ගුණ ධර්මයක් දියුණු කරගෙන හිටියා නම් ඒකෙන් Tamanට සසර ගමනට යහපතක් වුණා නම් ඒක වෙයි අපි මේ අනිත් ඒවා කළා කියලා අපිට ඇති වැඩක් නැහැ ඒ සමාජ තුල සලකන්නේ ප්‍රශංසා ලැබෙන්නේ මොනවටද අර මොනවා හරි තියෙන දේකට නම් සත්පුරුෂයා ප්‍රශංසාව ලබා දෙන්නේ සත්පුරුෂයාගේ ප්‍රශංසාව ලැබෙන කාරණේ හැටියට එයා හරිම දේ අල්ලගෙන තිනේ තමයි ධර්මයේ හැසිරීම ධර්මානුකූල ජීවිතය එයා ඒකම හදවතේ තියාගෙන තමන්ට ලැබෙන ලාභ සත්කාර සම්මාන වලින් තමන් හොවා දක්වා ගන්නේ නැහැ අනුන් හෙලා දකින්නේ නැහැ ඒක සත්පුරුෂ ගතියක් ඒක හැමෝටම නැහැ ඊළඟට තව කාරණයක් පෙන්වලා දෙනවා ඔන්න අසත්පුරුෂයෙක් ඉන්නවා ඒ අසත්පුරුෂයා හොඳට මහන්සි වෙලා ධර්ම ඉගෙන ගන්න ධර්ම ඉගෙනගෙන බහුශෘත වෙනවා ඒ දේට බහුශෘත වුණාට පස්සේ අසත්පුරුෂයාගේ අදහස අනිත් අයව හෙලා දකින්න එක ආ කියාපල්ල බලන්න උඹ අර කාරණේ දන්නවද කියලා අහනවා අනේ නෑනේ උඹලා මොනවද දන්නේ දන්නේ මමනේ කියනවා දැන් ඔය සමහර තැන්වල ධර්ම සාකච්ඡාවක් කරන්න ගියත් ඔය ප්‍රශ්නේ එනවා දැන් අපි ධර්ම සාකච්ඡා කරන්නේ මොකටද අපි අර වේදල්ල දේශනා කතා කළේ ධර්ම සාකච්ඡාව බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් සසර ගමන නවත්තා ගන්න උපකාර පිණිස කරනවා මිසක තමන්ගේ දැනුම හුවා දක්වන්න අනිත් අයගේ දැනුම පල්ලෙහාට දාලා ගේමින් සේවා දන්නේ නැහැ මං විතරයි දන්නේ කියන එක පෙන්වන්න කරොත් එහේ මේක ඇති වැඩක් නැහැ කුසල් රැස් වෙන්නේත් නැහැ දහම් දැනුමක් ඇති වේද නැද්ද කියන්නත් බෑ අසත්පුරුෂකමක් එතන ඉන්නේ මොකද දැන් බලන්න මෙතන කියනවා අනිත් අය මොනවද දන්නේ කියලා තමන්ගේ දැනුවත් භාවය පෙන්වන්න එහෙම කරනවා එහෙම කළා අසත්පුරුෂේ අනිත් කෙනාව හෙලා දකිනවා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා අසත්පුරුෂ භික්ෂුව හිතන්න පුළුවන් මමයි බෞසෘත මේ අනිත් භික්ෂුන් වහන්සේලා බෞසෘත නෑ කියලා එයා එහෙම කළා තමන් උහුවා දක්වනවා අනිත් අය හෙලා දකිනවා දැන් ගිහි සමාජේ වුණත් එහෙම වෙන්න පුළුවන් සීල භාවනා වැඩසටහන් වලට එක්කහුණාම අපිට පේනවා ගිහි පින්වතුනුත් සමහර දේශනාවල් කරනවා ධර්ම දේශනා ධර්ම සාකච්ඡා කරන කිසිම වරදක් නැහැ දෝනම කෙනෙකුට ධර්ම සාකච්ඡා කරන්න අයිතිය සහ ඒ වටිනාකම තියෙනවා ගිහි පැවිදි කියලා වෙනසක් නැහැ ධර්මයේ පිළිබඳව දැන හඳුනා ගන්න එක ඒවත් සාකච්ඡා කරන එක තමන් දන්න ධර්මයේ අනිත් අයට බොහොම සෙනෙහසෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් සත්පුරුෂකමින් කියලා දෙන එකට ගිහි පැවිදි ભેදයක් නැහැ එහෙම කරන අතරේ බලාපොරොත්තු වෙන්නේ මහ වෙන දෙයක් නම් තමන්ගේ දැනුම ගැන කියලා අනිත් අයට ලොකුකම පෙන්වන්න නම් අපිට පේනවනේ එහෙම සමහර දැන්වල ඉන්නවා ගිහි පැවිදි දෙගොල්ලකින් ධර්ම සාකච්ඡා කරද්දී මහ ලොකුවට කල්පනා කරලා කතා කරනවා මේ මෙහෙමයි මෙහෙමයි කියලා තමන් උහුවා දක්වන්න සමටේ සාකච්ඡාව අතරම අනිත් අයට දොස් කියන අහවලා කියනවා වැරදි අහවලා මෙහෙමයි කියන්නේ ඔ කොහොම නෙවෙයි වෙන්න ඕන මෙහෙමයි කියලා සමහර අය මොනතරම් පණ්ඩිතද කියන්නේ බුදුරජාණන් වහන්සේගේ සමහර දේවල් පවා කියනවා බුදුරජාණන් වහන්සේට වැරදිලා තියෙනවා මෙන්න මේ අහවල් තැන බුදුරජාණන් වහන්සේට අමතක වෙන්න ඇති මෙතන කී කියා පැටලිලා වෙන්න ඇති කී කියා ඒවත් හදලා කියන්න හදන. එහෙම තියෙනවා. එතකොට බලන්න ශාස්ත්‍රෝන් වහන්සේගේ දැනුම පවා හෙලා දැකලා තමන්ගේ දර දැනුම හුවා දක්වන්න හදනවා කියන්නේ මොනතරම් අසත්පුරුෂකමක් තියෙනවද එතන? ඒ බුදුරජාණන් වහන්සේගේ කාලේ එහෙමයි හිටියා. ඔන්න යාළුව දෙන්නෙක් මහාන වුණා. එක්කෙනේ බොහොම මහන්සිලා ධර්ම ඉගෙන ගත්තා.
ඉගෙනගෙන ඉතින් පිරිසට දැන් එයා උගන්වනවා දැන් එයා දැනුම තියෙන කෙනානේ අනිත් යාළුවා ටිකක් වයසයි එයා ඉතින් පාඩුවේ පොඩ්ඩක් ඉගෙනගෙන දැන් ඉතින් භාවනා කරනවා ඉගෙනගත්තු ටික පුහුණු කරනවා ධර්ම අවබෝධයේ පිනිස එයා මහන්සි ගන්නවා සතර සතිපට්ඨානෙ වඩනවා කොහොම හරි මේ ස්වාමින් වහන්සේ ගුණවත්කමින් වැඩෙනකොට කොහොම හරි රහතන් වහන්සේ නමක් බවට පත් වුණා නමුත් අනිත් ස්වාමින් වහන්සේ තාම පුතජනයි නමුත් ධර්මයේ උගන්වනවා රහතන් වහන්සේටත් වඩා ධර්ම කරුණු ගැන දන්නෝ ඉතින් දවසක් අර හුදකලාවේ වාසය කරන වැඩිය ධර්මයේ කාරණා කාරණා දන්නේ නැති නමුත් රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න වැඩියා ඒ වෙලාවේ අර ස්වාමින් වහන්සේත් එතන වැඩ හිටියා ඉතින් ඒ ස්වාමින් වහන්සේ ධර්මයේ උගන්වන නිසා විශාල ලෙස උන්වහන්සේට සැලකිලි සම්මාන ලැබෙනවා මොකද ශිෂ්‍යයෝ ඉන්නවනේ ගොඩක් ප්‍රසිද්ධයිනේ ඊට පස්සේ ඒ ස්වාමින් වහන්සේ ඉන්න තැනදී අර ධර්මඥානෙ නැති ස්වාමින් වහන්සේ වට කරගෙන අර පොඩි නමල වඳින්න පුදන්න පටන් ගත්තා. එතකොට අර උගත් ස්වාමින් වහන්සේගේ හිත පොඩ්ඩක් රිදුණා. එයා කල්පනා කළා මමයි මුන්දලට උගන්වන්නේ. නමුත් මේ උදවිය ගිහින් වඳින්නේ පුදන්නේ අර උගත්කම නැති එක්කෙනාට. ආ මම දැන් පිරිස මැද්දේ උත්තර දෙන්න බැරි වෙන්න අහන්නම්කො ප්‍රශ්න ටිකක්. බලන්න මේ හිත ඇතුලේ වෙන දේ. හිත ඇතුලේ සිද්ධ වෙන ජරමරේ බලන්න. බුදුරජාණන් වහන්සේ මේ සිද්ධිය දැක්කා. බුදුරජාණන් වහන්සේ තේරුම් ගත්ත බැරි වෙලාවත් මේ කෙනා ප්‍රශ්න ඇහුවොත් එයා ප්‍රශ්න අහන්නේ පිරිසුදු චේතනාවෙන් නෙමෙයි හෙලා දකින්න චේතනාවෙන්. එතකොට එයා ආර්ය උපවාද කර්මය සිද්ධ කරගන්නවා. මොකද එයා හෙලා දකින්නේ නිකං කෙනෙක් නෙමෙයි රහතන් වහන්සේ කෙනෙක්. එහෙම වුණොත් එයාට ධර්මය අවබෝධ කරගන්න බැරුව යනවා. මොකද ඔය ආර්ය උපවාද කරාම ওই ප්‍රශ්නේ අපිට වෙන්න පුළුවන්. අපි ආර්යයන් වහන්සේලා හෙලා දැක්කලා උන්වහන්සේලාට දොස් පරොස් කියලා තිබුණොත් ඒ අකුසලයේ හැටියට අපිට ධර්මය අවබෝධ කරගන්න බැරුව යනවා. ඒ ධර්මය අවබෝධ කරන්න දෙන වාසනාව පිරීලා යනවා කල්ප ගානකට අපි. ඒ නිසා ඔය ආර්ය උපවාද කරන එක බොහොම භයානකයි. බුදුරජාන් වහන්සේ මේ පාපයෙන් බේරගන්න ඕන නිසා මොකද කළේ? දැන් බුදුරජාන් වහන්සේ දකිනවා එයාගේ ධර්මඥානයේ වගේම තමයි එයාට ධර්මය අවබෝධ කරගන්න පිනකුත් තියෙනවා. බැරි වෙලාවත් අර ආර්ය උපවාදයේ උනොත් ඒ පින වැහිලා යනවා. බලන්න බුදුරජාන් වහන්සේ කොයිතරම්නම් කරුණාවන්තයිද? අර හිත කියවලා මෙයාලට වෙන්න යන විනාශය දැනගෙන ඒකෙන් බේරගන්න විදිහ කල්පනා කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ එතනට වැඩියා. වැඩම කළා සාමින් වහන්සේලාත් එක්ක කතා බස් කළා. එතකොට අර බහුසූත කෙනත් ඇවිල්ලා වැඳා. අර එච්චර දැනුමක් නැති රහතන් වහන්සේත් ඇවිල්ලා වැඳා. බුදුරජාණන් වහන්සේ හැමෝටම ඇහෙන්න අර රහතන් වහන්සේගෙන් අහනවා ආ දැන් කොහොමද? ඔබ සතර සතිපට්ඨානෙ වැඩුවද? වැඩුවා ස්වාමී. ඉගෙනීම අනේ භාගතුන් වහන්සේ මට එච්චර ඉගෙන ගන්නට නම් හම්බුනේ නැහැ. මම සූත්‍ර කීපයක් විතරක් දරාගෙන ඒ දේවල් හොඳට පුරුදු කළා. ඔබ සතර සතිපට්ඨානෙ වැඩුවේ කොහොමද? මම මේ විදිහට වැඩුවා. සමාධිය දියුණු කළාද? ඔව් දියුණු කළා. ධ්‍යාන හතරම දියුණු කළා. බොජ්ජංග ධර්ම ඒකත් වැඩුවා. ඒ විදිහට උන්වහන්සේ අරිහත්ත්වයේ දක්වාම තමන්ගේ හිත දියුණු කරගත්ත විදිය විස්තර කර. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ දේශනා කළා ගොඩාක් දැනගත්තත් ඒක අනුගමනය කරන්නේ නැත්නම් ඒක හරියට සුවඳ නැති මලක් වගේ. නමුත් ටිකක් දැනගෙන හරි ඒක අනුගමනය කරනවා නම් සුවඳ ඇති මලක් වගේ කියලා. ඉතින් මේ විදිහට ලස්සන්ට මේ පිළිබඳ බුද්ධ දේශනාවේ කරුණු පැහැදිලි කරලා තියෙනවා ඉස්සරහට. ධර්මඥානේ ලබන කෙනා මෙතනදී පෙන්වන්නේ ඒකයි. ඒ ධර්මඥානේ ප්‍රායෝගිකව අනුගමනය කරගන්න දක්ෂ වීම ඉතාම වැදගත්. මොකද සමාජය තුල මම හරියට දැකලා තියෙනවා අපිට පේනවා බොහෝ දෙනෙක් ධර්මඥානයක් විතරක් ඇතුව ධර්මයේ පිළිබඳ හොඳ පුළුල් දැනුමක් තියෙනවා ඒකම උලුප්පමින් දක්වනවා කෑකෝ ගහමින් දේශනා කරමින් ඒ වුණාට ධර්මයේ හැසිරීමක් පිළිබඳ කතාවක් නැහැ උනන්දුවක් නැහැ ඒ නිසා අපට උනත් තියෙන ප්‍රශ්නය අපි මේ දේවල් කිය කියා යනවට වඩා ඒ කියන එකේ වරදක් නැහැ සත්පුරුෂ අදහසෙන් අනිත් අයට කරුණාවේ. නමුත් ඒ අතර පුළුවන් තරම් අපේ ළඟ මේ ගුණධර්ම ටික දියුණු කරගන්න අපි දන්නා වූ ගුණධර්ම දැන් අපි දන්න සීලය සමාධිය අපේ ළඟ දියුණු කරගන්න මහන්සි ගන්න එක තමයි වඩා වැදගත් වෙන්නේ. ඒ අතර අනිත් අයටත් කරුණාවෙන් කියලා දුන්නට වරදක් නැහැ. ඉතින් අපි ඒක පැත්තක තියලා සම්පූර්ණම දේශනා කරන්න අනිත් අයට ලොකුකම පෙන්වන්න අපේ දැනුම හොවා දක්වන්න ඒ අතර හිමින් කණින් කණින් අනිත් අයට දොස් කියන්න ඒකට නම් මේ දහම් දැනුම පාවිච්චි කරන්නේ බුදුරජාණන් වහන්සේ උපමා කළා ඒක සුවඳ නැති මලක් වගේ මලක් තමයි හැබැයි සුවඳ නැහැ. එහෙමනම් ධර්මඥානයක් තියෙනවා යම් තාදුරට ධර්මයේ පිළිබඳව දන්නවා.
ඒ දන්නවා වගේම ඒ දන්නා ටික හොඳට ධර්මානුධර්ම ප්‍රතිපදාව විදිහට පුහුණු කළා. තමන්ගේ ලෝභ දේශ මොහ දුරු කරගෙන කෙලෙස් දුරු කරගෙන අරිහත්ත්වයට පත් වෙන්න පුළුවන්කම තියෙනවා නම් එතනදී ඒක තමයි කිව්වා සත්පුරුෂකම. ඉතින් මේ විදිහට අපිට දිගටම මේක විස්තර කරන්න පුළුවන් කරුණු ගොඩක් තියෙනවා. අපිට ලැබෙන කාල වේලාව අවසන් නිසා මෙතනින් අපි අද දවසේ මේ ධර්මානුශාසන අවසන් කරනවා. ඔබ හැම දිනාටම මේ සත්පුරුෂ ගුණධම් දියුණු කරගන්නට අවශ්‍ය කරන ඥාණය ධර්ම අවබෝධය මේ තුලින් පහළ වේවා කියලා අපි ආශිර්වාද කරනවා. අද දවසේ මේ උතුම් පින්කමට පින්බර දායකත්වයේ සපේන පිරිස සිහි කළ පින්පෙත් අනුමෝදන් කරන්ටයි මේ වෙලාවේ සූදානම් වෙන්නේ. අද දවසේ මේ උතුම් ධර්මානුශාසනාව net ධර්ම දක්ෂිනාව තුල දේශනා කරවාගෙන මුළුමහත් ලෝකයකට ධර්ම ශ්‍රවණය කිරීමේ වාග්ය වාසනාව ලබා දෙමින් මේ සඳහා පින්බර දහම් දායකත්වයේ දරන්නේ අංක 14 සී 1 ශ්‍රී රතනජෝති මාවත කුඩුආමුල්ල කටුබැද්ද මොරටුවලිපිනේ පදිංචි JM නයනා ජයවීර මහත්මිය සහ WP දිනේෂ් දර්ශන විජේසේකර කියන ඒ පින්වත් දෙපළ. ඒ පින්නතුම් බලාපොරොත්තු වෙනවා සිරිනිවස දරාඹේ ගෙදර ලියංගහවෙල බණ්ඩාරවෙල ලිපිනේ පදිංචිව සිටි JM මුදියන්සේ ජයවීර පියතුමන් මිය පරලව ගොස් 2021 9/22 දිනට වසර 23ක් සම්පූර්ණ වීම නිමිති කරගෙන තමන්ගේ ආදරණීය පියතුමන් ඇතුළුව ඒ නමින් මිය ගිය සියලුම ඥාතීන්ට පරලොව වශයෙන් පින්පෙත් අනුමෝදන් කරන්ට JM නයනා ජයවීර සහ ඒ දියණියගේ ස්වාමියා වන WP දිනේෂ් දර්ශන විජේසේකර කියන පින්වත් දෙපළ කල්පනා කරනවා. ඒ වගේම ඒ දෙපළගේ ආදරණීය පුංචි දියණිය WPS සෙතුමිදි තේහන්සා විජේසේකර පුංචි දුවටත් මෑණියන් වන ASM පොඩිමැණිකේ මෞතුමියත් ඇතුළු කොට ඒ පවුලේ සියලුම සුජීවත්ව ඉන්න ඥාති මිත්‍රාදීන්ට තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් මේ පින්කමේ බලෙන් වැළඳිලා තිබෙන සියලු ග්‍රහාපල නක්ෂාස්ත්‍ර දෝෂ ආදී දුරු කරවාගෙන රැකී රක්ෂා කටයුතු වල සාර්ථකත්වය ඒ වගේම නිදුක් නිරෝගී සුවය කියන මේ යහපත් ප්‍රාර්ථනාවන් සඵල කරගන්න ඒ තුනුරුවන්ගේ ආශිර්වාද දෙවියන්ගේ ආශිර්වාද බලාපොරොත්තු වෙනවා. දේශකයන් වහන්සේ හැටියට අපටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් අද මේ සිද්ධ කරගත් උදාාරතර කුසලානිසංස ධර්මය මුලින්ම අපි දෙවියන්ට අනුමෝදන් කරමු. සියලු දෙවියෝ මේ උතුම් පින සියතින් කරගත් පිනක් සිය දෙක ප්‍රමාණ සතුටින් අනුමෝදන් වෙත්වා. දිවේසුරු වැඩි දියුණු කරගෙන ප්‍රාර්ථනා කරන බොහෝදියකින් උතුම් අමා මහ නිවනින් සැනසීම උදා කරගනිත්වා. ඒ වගේම මේ දායකත්වයේ දරන JM නයනා ජයවීර සහ WP දිනේෂ් දර්ශන කියන දෙපළ බලාපොරොත්තු වෙන තමන්ගේ නමින් මිය ගිය මව්පියන් ඇතුළු සියලු ඥාතීන් පරලොව වශයෙන් මේ පින් ලැබේවා. ඒ අයගේ සසල ජීවිතයේ සුවපත් කරගෙන ප්‍රාර්ථනා කරන බොහෝදියකින් උතුම් අමා මහ නිවනින් සැනසීම උදා කරගනිත්වා. සුජීවත් විඳගෙන පින්කම සිද්ධ කරන නයනා ජයවීර දිනේෂ් දර්ශන කියන දෙපළ ප්‍රධාන ඒ පුංචි දරුවන් මව්පියන් ඇතුළු සුජීවත් වෙන සියලු දෙනාටත් ලෝකේ පුරාම ඉඳගෙන ධර්ම ශ්‍රවණය කරපු ඔබ අපි හැම දෙනාටත් මෙලව ජීවිතයේ නිදුක් නිරෝගී සුවය ධර්ම අවබෝධයේ සැලසේවා. පරලව ජීවිතයේ සුවපත්තු ධර්ම අවබෝධයේ සැලසේවා. සංසාර දුකින් අත මිදී උතුම් මමා මහ නිවනින් සැනසෙන්නටත් මේ මහා පින පාරමිතාවක්ම වේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා.